මොනවද නොකිව්වේ අපි ගැන නේද ආණ්ඩුව වෙනස් වුණාම අන්ර සහෝදරයා ජනාධිපති වුණාම ගෑස් පිපිරෙනවා කිව්වා පෝලිම් යුගයක් එනවා කිව්වා මුස්ලිම් සහෝදරවරුන්ට කිව්වා ඔවුන්ගේ රැවුල බලෙන් කපන්න යනවා කිව්වා ඉනියාවේ ගොවිපල කම්කරු ගබඩ සහායක ක්ලීනර් එබර්තු ජනජය විදේශ රැකියා කඩවත මාතර හොරණ පස්පාරක් වන්දනා කරන දේ නවත්තනවා කිව්වා මොනවාද තව කිව්වේ දලදා මාලිග දලදා පෙරහැර නවත්තනවා කිව්වා හාමුදුරන්ට දානෙ ලැබෙන්නේ නැහැ කිව්වා කොච්චර කතා කිව්වද ඒ කිසි දෙයක් වෙලා නැහැ රට ඉතාමත්ම හොඳින් තුන් දෙනෙක්ගේ කැබිනට් එකක් එක ඉතාමත්ම කුඩා ආණ්ඩුවක් තුල අපි කරගෙන යනවා අපි කරගෙන යනවා ඔය කියපු කිසි දෙයක් සිද්ධ වුන්නේ නැහැ නමුත් ඒ බොරු කියන එක නවත්තලා නැහනේ තාම ඒ බොරු කියනවා තා ඔවුන්ගේ අපිට ඒක තේරුම් ගන්නත් පුළුවන් ජනතාවට අලුතෙන් කියන්න කතාවක් නැතිකොට මේ ඔවුන්ගේ තියෙන ඒ දේශපාලන ඒ දූෂිත දේශපාලන සංස්කෘතිය ජනතාව රිජෙක්ට් කළා කියලා දැනුණාට ඒකෙන් පාඩමක් ඉගෙනගෙන වෙනස් වෙන්නේ නැතුව අර පරණ විදියටම ඔවුන් තාම කැම්පේන් එක කරන නිසා ඔවුන් ඒ බොරු දැනුත් වපුරමින් යනවා ඒක ඒක නෙවෙයි ප්‍රශ්නේ ඒක නෙවෙයි ප්‍රශ්නේ මොකෝ අපි දන්නවා මේ වෙනකොට ඒක ජනතාව පිළිගන්නේ නැහැ කියන එක නමුත් ඒක තුලින් සංකේතමත් වෙනවා අර අපි 21 වෙනිදා වෙනස් කරපු දේශපාලන සංස්කෘතිය කොච්චර භයානක එකක්ද කියලා මොකෝ ඔවුන් අපිට පේන නැවත වතාවක් පේන්නේ ජාතිවාදය අවසන්න උත්සාහ කරන එක ජාතීන් අතර සමගිය එකතු වෙන එක පුරවැසියන් එකතු වෙන එක වළක්වන්න ඔවුන් මැදිහත් වෙන එක ඉතින් එවැනි බොරු එවැනි වෛරී කතා කියන කොටවන දේශපාලන සංස්කෘතියක් අවසන් කරන්න මේ රටේ ජනතාව තීරණය කරපු එක තමයි අපි මේ වෙනකොට ලබාගෙන තියෙන දැවැත්ත ජයග්‍රහණය. ඉතින් ඒ නිසා අපි උත්සාහ කරන්නේ ඔබ අපිව අපිට බලය ලබා දුන්නේ ඔබ අපිත් එක්ක එකතු වුනේ මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න. බීම් හෙලෝ සුවිතින් ඖෂධීය තේ වර්ග රස. ඒ වෙනස අපි දැන් ක්‍රමානුකූලව කරගෙන යනවා. ඔබ ඔබට පේනවා ඇති ජනතාව වෙනුවෙන් වැඩ කරන සරල මහජන නියෝජිතෙක් ජනාධිපති වුණාම ජනාධිපතිකම ද ජනතාවට දැනෙන්න පටන් අරගෙන තියෙනවා අපිට පේනවා අපි ඒ වෙනස අනුර සහෝදරයා දියුරුන් දුන්න මොහොතේ සිටම අපිට පෙනුණා ඒ වෙනස කොච්චර පිටතන මිනිත්තු 20කින් විතර ඒ දියුරුන් දීමේ උත්සවයක් ඉවරයි වැඩ පටන් අරගත්තා ඒ සරල කම නිසා අපි සරල කම අපි සියලු දෙනාටම ආදර්ශයක් වුණා ආණ්ඩුව කියන එක මහජන නියෝජිතයා කියන කෙනා බරක් නොවි ජනතාවට බරක් නොවි වැඩ කරන්නේ කොහොමද කියන එක අනුර සහෝදරයා මේ වෙනකොට ආදර්ශයක් දීලා තියෙනවා ඉතින් එවැනි ආදර්ශයක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ අපිට හැකි වෙලා තියෙනවා මේ මේ හිටපු සති 6 තුල මහජනතාවගේ බදු මුදලින් නඩත්තු වුණු ඒ පාලක මේ පාලක ඒ ඒ ස්තරය ඒ දරපු වියදම අඩු කර ගන්න මේ අපි තුන් දෙනෙක් ඉන්න හින්දා විතරක් නෙවෙයි නමුත් අපිට හැකි වෙලා තියෙනවා අමාත්‍ය අංශවල ඒ ඒ නාස්තිය අමතර වියදම් නිකම් පුරුද්දට කරපු දේවල් මේවා සියල්ලක් අඩු කරමින් ජනතාවට බරක් නොවන විදියට ආණ්ඩුවක් කරන්නේ කොහොමද කියන ඒ සංස්කෘතිය අපි දැනටමත් ආරම්භ කරලා තියෙනවා. අපි මේ ගමන ආරම්භ කරා විතරයි. අපි මේ ගමන ආරම්භ කරා විතරයි අපිට තව යන්න විශාල දුරක් තියෙනවා. ඔබ අපෙන් බලාපොරොත්තු වුනේ නිකම් බලහුවමාරුවක් නෙවෙයිනේ සිස්ටම් චේන්ජ් එකක්. सिस्टम चेंज गेन एक दवसीन देखें करान पुलवान देवाल नेवे सिस्टम हदान नोने अपे राटतुला सिस्टम खड़ा वाट्टला तियेने अत्तनो मतिक विदियत तींदु तीरन आरगेन प्रतिपात्ति वलत प्रतिपात्ति गेन गानांगा नेतु ममत मारिका एक एसी मारिका
අංක 16 සමගි ජනසන්ධානය කොළඹ දිස්ත්‍රික්කය. තීන්දුව තීරණ ගන්න නිසා අපේ රට තුල මේ ව්‍යාකූල තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඉතින් එතකොට මේක අපි නැවත වතාවක් මේ ප්‍රතිපත්ති අනුව වැඩ කරන ප්‍රතිපත්ති අනුව තීන්දුව තීරණ ගන්න තීන්දුව තීරණ වලට විද්‍යාත්මක පදනමක් තියෙන සහ අවසානයේදී ඒ ගන්න තීන්දුව වලින් ජනතාවට සෙතක් ජනතාවට ප්‍රයෝජනයක් වන විදියට මේ ආයතන ප්‍රතිසංවිධානය කරන ඒ ක්‍රියාවලිය අපි ආරම්භ කරමින් තියෙන්නේ අපිට අපි මේ ගමන යන යනකොට මේක ආරම්භ කරලා තියෙනකොට අපි මේ ආයතන වලට යනකොට මෙච්චර කාලයක් හිර වෙලා හිටපු මේ නිලධාරීන් දැන් කතා කරන්න පටන් අරගෙන තියෙනවා ඒගොල්ලන්ට මුහුණ දෙන ප්‍රශ්න ඒගොල්ලෝ අපිත් එක්ක කියන්න පටන් අරගෙන තියෙනවා අදත් මම අමාත්‍යාංශයෙන් මට බාර එක අමාත්‍යාංශයකට ගියාම එතන නිලධාරීන් මට පෙන්නවා මෙන්න අපේ ප්‍රතිපත්ති මෙන්න අපි මහන්සි වෙලා හදපු ප්‍රතිපත්ති මෙන්න අපේ සැලසුම් අපිට පහුගිය ආණ්ඩුව මේවා කරන්න නායකත්වයක් දුන්නේ අපිට ඒවා කරන්න ඉඩ දුන්නේ අපිට මේ අවස්ථාවක් දුන්නොත් මේ රට හදන්න පුළුවන් කියලා ඒ නිලධාරී උනාත් දැන් දිරිමත් වෙලා තියෙන්නේ ඒක නෙමෙයිද අපි බලාපොරොත්තු වුණ වෙනස අපිට මේ රාජ්‍ය ආයතන තුල මිනිස්සුන් තුල මේ රට හදන්න පුළුවන් කියන එකත් ඔවුන්ගේ නිර්මාණශීලීත්වය ඔවුන්ගේ අදහස් නිදහසේ ඔවුන්ට කතා කරන්නත් ඒවා ක්‍රියාත්මක කරන්නත් විශ්වාසයක් ඇති වෙන විදිහේ වෙනසක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපි හැමතිස්සෙම හිතුව දෙයක් තමයි දේශපාලන ව්‍යාපාරයක් හැටියට ආණ්ඩුවක් හැටියට අපි කළ යුත්තේ නායකත්වය දෙන එක මිනිස්සුන්ට දියුණු වෙන්න. මිනිස්සුන්ගේ ඇතුලේ තියෙන ඒ අදහස් ඒ යෝජනා ක්‍රියාත්මක කරන්න තියෙන බැරිය ටික අයින් කරන්න. ඒ බැරියස් අයින් කරාම මේ රට තුල ඒ තියෙන ඒ මේ රටේ මානව සම්පත දියුණු මානව සම්පතක් නිසා මේ රට දියුණු කරන්න පුළුවන් මේ දියුණු කරන්න පුළුවන් කියලා අපි හැම වෙලාවෙම අපේ දේශපාලන මේ හෙඩ් මාස්ටර් රෝලෝ වේදනාකාරී ඉස්රාදිය සෙනින් පරදායි ගමන තුල අපි හැම මොහොතක් තුලම අපි විශ්වාසය තැබුවේ මේ රටේ ජනතාව මත අපිව 103ට බස්සලා තියපු වෙලාවෙත් අපිට hina වුණ වෙලාවෙත් අපිව ගණන් ගත්තේ නැති වෙලාවෙත් අපි මේක අතෑරියේ නැත්තේ අපි දැනගෙන හිටියා කොයි මොහොතක හරි මේ රටේ ජනතාවගේ අභිලාෂත් දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපේ අභිලාෂත් එකතු වෙන තැනක් එනවා කියලා. ඒ එකතු වුණාම මේ රට තුල තියෙන මේ පොටෙන්ෂල් එක මේ විභවය ඒ හරහා මේ රට හදන්න පුළුවන් කියන විශාල විශ්වාසයක් එක්ක අපි මේ රට බාරගත්තේ. මේ රටේ අපේ ආණ්ඩුව කරන්න අමාරුම අවස්ථාවලදී වුණත් මේ අපි දේශපාලනිකව අපිව පරාජය වෙච්ච මොහොතවල තුල වුණත් අපි ඒක අතහැරියේ නැත්තේ ඒ විශ්වාසය නිසා. අද අපිට ඒකේ ප්‍රතිඵල පේන්න පටන් අරගෙන තියෙනවා ජනතාව තුල ඇති වෙලා තියෙන බලාපොරොත්තුව මේ ආයතන තුල නිහඬව හිටපු හරි දේ කරන්න ඕනකම තිබ්බ ඒ නිලධාරීන් දැන් ඉදිරිපත් වෙමින් යනවා අපි සියලු දෙනා තුලම හෘද සාක්ෂියක් තියෙනවා නමුත් ඒ හෘද සාක්ෂියට ඉඩක් තිබෙන්නේ නැහැ ඒ හෘද සාක්ෂිය තුලින් කරන්න යන දෙයට ඇහුම්කන් දෙන්න කෙනෙක් හිටියේ නැහැ හෘද සාක්ෂිය කියන දේ අපිට යටපත් කරගෙන මෙච්චර කාලයක් ඉන්න වෙලා තිබ්බේ. දැන් අපිට හෘද සාක්ෂියට එකඟව වැඩ කරන්න පුළුවන් වෙලා තියෙනවා. අපිට තනි ගමනක් යන්න නැතුව සාමූහිකත්වයටත් ගරු කරන එකිනෙකාවත් රැකගෙන ගමනක් යන්න පුළුවන් කියන ඒ බලාපොරොත්තු ඇති වෙලා තියෙනවා. අපි කවුරුවත් තව දුරටත් තනි වෙලා නැහැ කියන එක මතක තියාගන්න. ඔබ වෙනුවෙන් ආණ්ඩුවක් තියෙනවා ඔබ වෙනුවෙන් අපි සියලු දෙනා එකතු වෙලා සාමූහිකයක් හැටියට අපි ඉන්නවා කියන එක මතක තියාගන්න. රුමේනියාවේ ඔටෝ මෙකැනික් වෙල්ඩර් ෆැක්ටරි වර්කර් ඇබර්තෝ ජනජය විදේශ රැකියා කඩවත මාතර හොරණ එකිනෙකා රැක බලාගෙන එකිනෙකා එක්ක සාමූහිකව යන ගමන අන්න ඒ හරහා ඇති වෙලා තියෙන
ඒ බලාපොරොත්තුව මේ රට වෙනස් කරන්න පුළුවන් ශක්තියක් බලාපොරොත්තුවක් නැතුව සිහිනයක් නැතුව විශ්වාසයක් නැතුව රටක් වෙනස් වෙන්නේ අද ඇති වෙලා තියෙන්නේ ඒකයි ඒ නිසා තමයි සැකයක් තියාගන්න එපා මේ රට හදනවා පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ඒක තමයි අපේ අරමුණ ඒක තමයි අපේ ඉලක්කය ඒ අරමුණ යථාර්ථයක් බවට පත් කරනවා හැරෙන්න වෙන අපිට කිසිම වැඩක් නැහැ ඒක කරලා තමයි අපි මේක නවත්තන්නේ කියන එකත් මතක තියාගන්න ඒ වෙනුවෙන් ඔබ සියලු දෙනාගේම දායකත්වය අපි බලාපොරොත්තු වෙනවා ඒ වෙනුවෙන් අපි වැඩ කරමු ඊළඟ අපිට පණින්න තියෙන හර්ඩල් එක පාර්ලිමේන්තුව පාර්ලිමේන්තු මැතිවරණය පාර්ලිමේන්තු මැතිවරණය හරහා ශක්තිමත් ආණ්ඩුවක් හදන්න අපි එකතු වෙමු ඒ වෙනුවෙන් වැඩ කරමු ඒ සඳහා ඔබ සියලු දෙනාටම ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරමි මම නතර වෙනවා ඔබ සියලු දෙනාටම ජය වේවා මාලිමාවට ජය වේවා බොහොම ස්තුතියි